ඔබට ඔබතුමන් දෙපළ මනුෂ්‍යත්වය සංකීර්ණ මනෝභාවය නූතනත්වය වගේ දේවල් ගැන ගොඩක් කතා බහ කරන දෙපළක් හැටියට තමන්ගේ බිරිඳවරුන් මිකුන් චෝදනාව ගෙදරට සීමා කරගෙන කියන්නේ ගෘහණියක් හැටියට සීමා කරගෙන ඉන්නවායි කියලා මං කිව්වොත් ඒ කියන්නේ ඒක ආදරයක් නිසා කියලා මට අනිවාර්යයෙන්ම මම විශ්වාසින් කියන්න පුළුවන් සාර්ථක පෞල් ජීවිතෙන් දකිද්දි ඉතින් කියන්නේ එතුමියන් උගත්කමින් ඉහළ මට්ටමක ඉන්න සහ යම් වෘත්තීය වෘත්ති මට්ටමින් උනත් යදුන දෙපළක් හැටියට ඒක සාධාරණද ඒ දෙපළ ගෘහණියන් හැටියට කොට කරපු එක ඉන්නවා කියන අදහස් කරන්නේ නැහැ මේ මෙඩිකල් බන්ධනාගාරේ හරි බෝගම්බර හරි දාලා ඉන්නවා වගේ අදහසක් නැහැ ගෙයක් ඇතුළේ ඉන්නවා කියන එක ගෙයක් ඇතුළේ ගෘහණියක් වශයෙන් ඉන්නවා කියන එක ලංකාවේ එහෙම සැලකුවාට අපි දන්නවා ලෝකෙ පැත්තෙන් ගත්තාම සැලකන්නේ එක පිරිමි වාගේ තුන්ගුණයක් විතර රැකියාවක් කරන කාරණාවක් කියලා. ඒක රැකියාව වියුක්තියට වැටෙන්නේත් නැහැ වැටෙන්නේත් රැකියා නියුක්තිකයන්ගේ කොටට. ඉතින් ඔවුන් ස්වාධීනව තීරණය කරනවා නම් එහෙම තමන්ගේ දරුවන් බිරිඳෑව ස්වාමියා ගෙවල් දොරවල් වටපිට ව්‍යාපාරයකට වඩා ඉන්නවා කියලා. එක පැත්තකින් මේ නිදහස දීම එකක්. සහයෝගයෙන් ජීවත් වීමේදී පෞල් සංස්ථාවක් අතර එහෙම ජීවත් වෙනවා නම් ඒක අපි දෙන්නගේ අයිති. ඒ අයිති ඊටාම හොඳින් අපි රැකගෙන සහ ඊටාම හොඳින් ඒක පවත්වාගෙන මෙමින් ඉන්නවා මේ මොහොත වන විටත්. දුකයි. එයාලා ලොකු රාජකාරියක් ගෙදර කරනවා. ඒක ගෙදර කරනවා කියමු අපිට මේ තියෙන බොහොම අඩු තක්සේරු ගඩන්නේ. මොකද ගෙදර පරිපාලනය කරනවා ඒගොල්ලෝ. විශේෂයෙන්ම අපේ ව්‍යාපාර පරිපාලන වගේ දේවල්. මගේ දිනසටහන මගේ මාව ඩයරි එකට දාන එකත් ලොකු මැනේජ්මන්ට් එකක්. ළමයින්ගේ අධ්‍යාපනය කටයුතු කියන එක. ඒ නිසා ළමයින්ට හොඳ අධ්‍යාපනය කියලා දෙන්න පුළුවන් බුද්ධියක් තියෙන බිරිඳක් මට ඉන්නේ. ඒ නිසා ඒ වැඩේ අනුල්ලව කරගන්න නැතුව එයාම කරන්න අනිත් පැත්තට ගත්තොත් එහෙම දැන් මගේ මං උදේ 4ට ගෙදරින් ගිහිල්ලා සමහර දා රාත්‍රී 11ට ගෙදරින් ඒ නිසා මගේ තියෙන රාජකාර්තික ක්‍රීම සඳහා ඇය කැප වුණේ නැත්තම් ස්ථිර වශයෙන් මට තව විවාහ දෙකක්වත් කරගන්නට සිද්ධ වෙනවා ඒක ඉතා ප්‍රත්‍යක්ෂ කාරණාවක් ඒ නිසා ඒ විවාහ දෙකක් විතර කරගන්න එක වැළකුණේ එයාගේ රාජකාරි තුනම කරන නිසා ඇත්තටම කියනවා නම් ලංකාවේ ඉන්න සියලුම පිරිමින් ඔබතුමා වගේ තේරුම් ගත්තා නම් මද පෙරදි මෙච්චර කාන්තාවන් යන්නේ නැහැ අනික ඒ කියන්නේ එච්චර අස්සට මම හිතන්නේ ඒ කියන්නේ ගෑනු කෙනෙක්ගෙන් හමු කරන් ජීවත් වෙන තරම් පිරිමේ කසරණ වෙන්නත් ඕනේ කියලා ඉතින් නමුත් එහෙම එහෙම ගොඩක් අය ඉන්නවා නමුත් ඔබතුමා ඒ සියලුම දෙනාට ආදර්ශයක් බොහෝම ස්තුතියි මෙච්චර විග්‍රහ කරගෙන අපි වෙනසටහන ඔතනින් එහාටත් ඔබ කාරණාව තමයි රත්නශ්‍රිය කොබොම ලස්සනට කියනවා මේ වංකගිරියට මාරුවීම කියන අයිපන්තියේදී එයා කියනවා මේ නුඹ නොදෙම් එතර රටටා දරු නොදෙම් වහල් කබටා ඇඟ මස පුරා රකිත්මැයි නුපුරම් එහෙත් පෙරුම් දම් බුදු වන්ට ඕන නුබලා මට නිවන් මග කියල්ලා කියලා. එතකොට බුදු වන්ට ඕනේ නුබලා බිරිඳ බුදු වෙන්න ඕනි මට නිවන් මග කියලා. උඹලා සැප විඳින දවසර තමයි මට නිර්වාණයක් කියන එක හම්බ වෙන්නේ කියලා. ඒ කියන්නේ පිරිමි හිතන්නේ එහෙම ඉතින් ඒ නිසා අර කිරි සිරාසියක් කිල්පි කුෂ ලැමට ඇදීෙත් මැයි පිය විරෝධේ දෙන හොරැහින් බිම බලාගෙන හඳත් මැයි මේ කඳුළු බින්දු නොසිදී ලැම දුකින් තෙත් කරත්මයි හාමතේ නොලා දෙදරුන් රක්ෂා කරත්මයි අම්ම කෙනෙක් විදිහට ඒ කරන භූමිකාවක් තියෙනවා. ඒසා ස්ත්‍රිය සහ අම්මා කෙනෙක් විදිහට කරන්නේ ඒ ගරු කිරීම බිරිඳට තියමින් ඒ ගෞරවය හැම බිරිඳවරුන්ට තියමින් තමයි මේ සාකච්ඡාව මේ කොටස ඉවර කරන්නේ. එහෙම නැත්නම් මේ ගෘහණියන් සම්බන්ධව වැරදි අදහසක් එනවා නම් මම හිතනවා හොඳ නැහැ කියලා. මොකද පිරිමින්ට වඩා ඇත්තටම ගෙදරින ගෘහණිය තමයි ලංකාවේ බොහෝ වෙලාවට ඒ සියලු බොහෝ දේවල් කරන්නේ. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම